ආයුබෝවන් ගෝවන් එස්එල් නාලිකාවට ඔයාල හැමෝම ආදරෙන් පිළිගන්නවා. රටම හඳුනන කලාපවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. මේ පවුලේ දරුවන් හැමෝමත් කලාවලක් දක්ෂයි. පවුලේ වැඩිමල් දියණිය තමයි මාධවී වත්සලා කියන්නේ. ඇය රංගනයට, නිවේදනයට, නර්තනයට, සිතුවම් කරණයට වගේම නොයෙකුත් කලා ශ්‍රේෂ්ඨයන් රසකටම දස්කම් දක්වන බව නොරහසක්. අකිල සහ සජිත යන සොයුරන් දෙදෙනාගේ ආදරයේ උණුසුම මැද හැදී වැඩුණු අය අධ්‍යාපන ශ්‍රේෂ්ඨයනුත් ඉදිරියටම ගිය කාන්තාවක්. වෘත්තිමය වශයෙන් කථිකාචාර්යවරියක ලෙසද සේවය කර ඇති අතර ඇය පෞද්ගලික ජීවිතයේ නම් හැලහැප්පීම් රසකට මුණ දෙමින් තමයි ජීවත් වුණේ. කොහොම නමුත් පළමු විවාහයට සමුදුන් මාධවී පසුගිය කාලීනව දෙවන විවාහයටත් සමුදෙන්න තීරණය කරලා. මේ ගැන මේ දිනවල බොහෝ දෙනා අතර ප්‍රචලිතයි. පරමවර වෛද්‍යවරයෙකු සමග විවාහ වී සිටි අය ඊට සමුදෙන්නේ නැවත විවාහයක් කර නොගන්නා ලෙස සඳහන් කරමි. කෙසේ නමුත් ඉන් ටික කාලයකට පසු ඇසිය සහෝදරයන් දෙදෙනා විවාහ වෙන දවසේ යුගදිවියට පිවිසුනේ ගුවන් සේවයේ නිරත තරුණයෙකු වන මිලාන්ද සිල්වා සමගයි. කෙසේ නමුත් මේ වන විට ඇයම විවාහයටද සමුදී තිබෙනවා. මාධ්‍ය සාකච්ඡාවලට එමින් ඇය පවසා සිටින්නේ පෙර සිටම ඔවුන් දෙදෙනා නොගැලපීම් හේතුවෙන් පීඩා විඳි බවයි. එය එසේ වෙද්දී මාධවී අලුත්ම පෙම්වතෙකු හමු වී ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇගේ කලා කටයුතු වලට ළඟින්ම සිටමින් ඇය ගායනා කළ "අපි තමයි අපිව දන්නේ" ගීතේ පද රචක කසුන් මහේන්ද්‍ර සමග. කෙසේ නමුත් මිලාන් සමග දික්කසාදය ගැන පුවත වාර්තා වී ඒ මුසුම යන්නත් පෙර මාධවී නිවස පෙම්වතියක ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. ඇය කසුන් සමග සිටින ඡායාරූපයක් කසුන්ගේ මූණ පොතේ ස්ටෝරියක් ලෙස දමා ඇති අතර මාධවී ඔවුන්ගේ ඡායාරූප හැර ඔවුන් ආහාර ගැනීමට ගිය අවස්ථාවේ ඡායාරූප පමණක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබෙනවා. ඉතින් මාධවී වත්සලා තුන්වෙනි වරටත් විවාහ වේයිද යන්න අපි බලන් සිටිමු. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.